ඇදදිිය ප්‍රාථනා කරනවා සෙල්ම දෙනට අද අපි ට්‍රෙන්න් පොතලින් සච්චාරන ලපොත්වන ව්‍යයම් සිදු කරනාය ඒ වගේ විධ ක්‍රීඩාවන් සිදු කරනය තමන්ගේ පෝටී අවශ්‍යතාවය සහ ජලාවශ්‍යතාවෙන් නිසි පරිදි සපයාගන්න කොහමද කියෙන කාරණය සම්බාධය. එතින් වර්තමාය බොහෝදනිෙක් දේ බර අඩු කරගන්න ව්‍යයම් සිදුකරනවා ඒවගේම කායවර්ධනය කරන්න ව්‍යයම් සිදු කරවා ඒවගේම විධ ක්‍රීඩාවන් වල නිරත වෙනවා තමන්ගේ ජයග්‍රහණ අභිප්‍රයින් විධ ව්‍යයම් සිදු කරමින් කායවර්ධනය සිදු කර ගනිමින් තමන්ගේ අපේක්ෂත ප ල්වලට යන්න බොහෝ දෙෙක් උත්සාහ දැරුවත් තමන්ගේ පෝෂණය පිළිබඳව එතරම් අවබෝධයෙන් කටයුතු කරන්න නැහැ කියලා පේෙනවා ඉතින් ඒනිසා තමයි අද අපපි විශේෂයෙන් කතා කරන්න බලාපොරොත් වවා ඒවගේ පුද්ගලයන්ගේ ප්‍රටී අවශ්‍යාවේ නිසි පරිදි සපයා ගනීම සිදුකරන්නේ කොහොද ඒ වගේම හයිඩ්‍රේෂ එක ජලාවශ්‍යතාවේ නිසි පරිදි සපයාගන්න කොහොමද ඒ ජල ප්‍රමාණය කොමද ඒවගම ඒවා ලබාගන්න ඕනෙ කුම ආරටද මෙටම මේ සල් කාන්න පිළිබඳව අදි නිියට්‍රී පොතුලින් සාකච්චාරම රැදි සිටි නිට්‍රෙන් පොත්සමගේ ඔය රන්න හය හොය ඉන්න කනෙක්ත පහෙත් බව්වත් සීනිපාලනය වෙන්නම නැත්ත. ඔයාට පැටිලිව කියලා ඩොක්ට කිව්වද ල ශෝල් අඩුකරගන්න වෙයි කියලා ගෝනි එකකුත් දුන්නද. පිරිට් අක්්‍රමෝත් වෙලාද වකු කඩුරෝගෙන් පෙල්න නිසා හැම දේම කන්න එපාකිව්වද ඔයා කෙට්ටු වැඩි කියලා හැමෝම කියනවද මේ වගේ ප්‍රශ්න පයයට අත් ති. සියල්ලටම් විස්ගුමක් දෙන්න තමයි නි්‍රන් පෝ ඔන්ලයින් ලික එක ති. .newtrain.sl.comම් බඩව හරහා ඔබේ අවස්ථාව දැන්ම වංකරවාගන්න සාමාන්‍ය පුද්ගලයෙක් සහ මේ ව්‍යයම් සිුදු කරන පුදගලයගේ ශක්ති අවශ්‍යතාව වෙනස්සනවා. ඒවගේම ඒ එක් එක් පුද්ගලයන්ගේ ප්‍රටී අව්‍යතාව වෙනස්සනවා. ඒවගේම ඒ පුද්ගලයන්ගේ ජලාවශ්‍යතාවය වෙනස්නවා ඉතින් මෙන්න මේ කාරණය නිසා ඔබ අයිතිවෙන්න කුමන ැටගරයකටද කියනෙක ඔබ හොයාගන්න ඕනේ සාමාන්‍යම පුදගලක පිගතු. ඒක කියන්නේ ව්‍යයම් සිදුකරන්න නැති. එදිනිෙදා ජීවිතේ තමන්ගේ රජකාරි පමණක් සිදුකරන සාමාන්‍ය පුද්ගලය ගතුත් එයාගේ දේහෙයට අවශ්‍ය වන ප්‍රෝටීන් ප්‍රමාණය අපට ගණනය කරගන්නපුුළොන් වම මෙයාකාරයට. දේහබර වැඩිකරන්න ඕනේ. දසම අට ඒ කියන්නේ අපේ දේහබර කිලෝග්‍රම් එකකට අපි පෝටීන් ග්‍රම් දසම අටක් දෙන්න ඕනේ උදහරණයක් විදියට අපි සාමාන්‍ය කිලෝග්‍රම් හැටක බර පුද්ගලෙක් සැලකුවෝ ඒ හැට වැඩි කරන දස මාටක්. එවිට අපිට ලැබෙන පිළිතුරවෙන්නේ ග්‍රෑම් හතලි සටක් වගේ ප්‍රමාණය ඉති මෙම මේ ග්‍රෑම් හතලිටක ප්‍රෝටීන් ප්‍රමාණය අපේ දේහෙයට සපයන්න ඕන අපි දෛනිකව. එවිට අපේ දේහ අරක්ෂාව වෙනවා ඊට වඩා වැඩිපුර ප්‍රමාණයක් අවශ්‍ය වෙන නෑැ ඊට වඩා අඩු ප්‍රමාණයක් ගත අපේ මාංශපේෂී විනාසවයාම ැකියාවක් පවතිනවා කියෙත් මතක තියාගන්න ඕනේ එහෙම නම් අපි විවිදධ ක්‍රියාකාරකම් සිදුකරන අයට දෙන්න ඕන පෝටිම් ප්‍රමාණය ගැත් සලකා බලන්න ඕනේ අපි ඉට කලින් බලමු සාමාන්‍ය පුද්ගලේෙක් තමන්ගේ ජලාවශ්‍යතාව සපුාගන්නේ කොද කියලා සාමාන්‍ය පුද්ගලෙකුට තමන්ගේ දේහට අවශ්‍ය වන ජලප්‍රමාණයක් ඉතාම පහසුවෙන් ගණනය කරගන්න පුලන් දේ බර තිහම් බෙදුපුහම අපට පුළුවන් වෙන අවශ්‍ය වන ජලප්‍රමාණය ගන්නේ කරගන්න ඒ ඇනෙ කිලෝ හැටක් බර පුද්ගලෙක් තමන්ට දනික අවශ්‍ය වන ජලප්‍රමාණය ගණනය කරගන්න ඕ හැට බදීමමුත්තිය ඒ යන ලීටර් දෙක වගේ ප්‍රමාණය අපි ජලය ලබා ගැනීමට. ඕ සාමනි සිදු කරන විධද ව්‍යයම් සහ ක්‍රඩාවන් අපට බෙදන්න පුළුවන් න්ියරම් සක්ටවි පව ක්ටටස් කියලා. එකට මේ ියුරුම් සෙක්ටස් කියෙ කියන්නේ දීර්ගකාලයක් තිස්සේ අපිට ශක්තිය සපයන්න ඕන දේවල්. ඒකයන් උදාහරණයක් මම කියන්න සාමාන්‍යයෙන් පිහිනීම වගේ දේවල් එවගේම මැරතන්දාවනය වගේ දේවල් ගත්තහම බයිකල් පැදීම දේවල් ඩියුරම් සක්ටටස් දේ තමයි සලකාන්න. හිද අපට දර්ගකාලයක් අපේ දේහට ශක්තිය සැපීමට සිද්ධ වවා. නමුත් අපි පවටටස් කියන වගේ. හම දෙැම් වර එසවීම කියක පවඇක්ටවි එකකේ වගේම යගුලිය දැමීම කවපේත්ත දැමීම හෙල්ල විසිකිරීම උස පැනීම දුර පැනීම් වගේ දවල් කෙටි දුරදිවීීම වගේ දේවල් අයිති වෙන පවඇක්ටවිටස් දියට එවිට අපට එකවර ලොකු ශක්තියක් අවශ්‍ය වෙනවා මාංශපේසි ක්‍රියාත්මක වීම වැඩි එකවර ක්‍රියාත්මක වීම නිසා මාශපේෂවලට සිදුුව හැකි ඩැමේජකත් වැඩි මෙන්න මේ තත්තේ ද අපට ප්‍රෝටීන් වැඩිපුර සපයන්න සිද්ධ වෙන්නේ ඩියරන් ස ක්විටස් වල්ට නෙ මේ පවඇක්ටවිටස් සිදු කරනයට මෙන්න මේ කාරණය අනුවත් අපි අපේ දෙහෙට සපේන පොටන් ප්‍රමාණ වෙනස් කරගන්න ඕනේ දැම්ම මුලින් කිවව සාමාන්‍ය පුද්ගලයෙකට දහ බර කිලෝග්‍රම් එකට අච්‍ය වෙන පෝටීන්ග්‍රම් දසමටක් ප්‍රමාණක් කියලලා ඔබ ඉරුම් සක්ටවිට සිදුරන දගලෙක්න අනිවාරෙන්ම ඔබගේ දේහෙට සපයන් ඕන පොටන් ප්‍රමාණය පිළිබඳව ගණනය කරගන්න වෙන මෙයාකාරට ඒක සිදුකරන්නේ දේහේ බර කිලෝග්‍රම් එකට පෝටීන්ග්‍රම් එකයි දෙසම දෙකවගේ ප්‍රමාණයක් සපයා දීම තුළින්. ඒවගේම මේ කියන පවඇක්ටවිටස් සිදු කරන පුද්ලයක් නම් ඒ පුද්ගලයට සිද් වවා ග. එකයිදසම හයක වගේ ප්‍රමාණයක් සපයන්න එකයන්නේ දේහ බර කිලෝග්‍රම් එකට පෝටීන් ග්‍රම් එකයිදසම හයක් වගේ ප්‍රමාණයක් සපයාදීම සිදු කරන්න ඕන ඉතින් මෙට මේයාකාරයට අපි අවබෝධ කර ගනිින් තමයි කටයතු කරන්න ඕන ඒ වඩ අඩු ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙන් අපේ දේහට යම්ම හානි සිද් වෙන්න පුලන් එක ඇන මේ වගේ ්‍යයාම් සිදුකරදදි මේ පෝටීන් ප්‍රමාය අපි ත්ේ නැත්නම් අප ංශ පේෂවලට සිදන ඩමේ් නැත රිකවීම සිද් වෙන්නේ නැති නිසා අපි හනයට පත්ව වෙනවා ඉතින් මෙට මේ කාරණය අබෝධරන්න ඕේ ඒගේ මේ අන පත් ට. කල තින පරීක්ෂ වලට අනුව වැඩිපුර පොෝටින්න් ලබාගනීමම අපේ දේ හනිකරවිදියට ලපන්න පුලුවන් දාහරයක්ක් විට වැඩි වශෙන් පොටන් ලා ගැනීම හිතු එක කිඩ්න්නේෙට බඩ්න එක හිති නිසා කිඩ්නිට ැමජීම හැකාව පොතින හරදා බද ඇවීම හැකාව පෝතිනවා අධික විදිහයටටම මාංශය ද්‍රව්‍ය හාරයට ගැනීම නිසා පිකාමේ තත් ඇත්වීම ැකාව පෝතින. තිද අපේ දහෙන් ජලය ඉවත්වයාම හැකියාව පෝතිනවා ඉතින් මෙටම මේකාරන අබෝධ කරගන්නන ඇැම් පුදගලන් වැඩි වශෙන් ප්‍රොටීන ගැනීම තුළින් දහ බර අඩුවෙනවා කිය හිතුවට ඇත්වශීම මුලින්ම සිද්ද වේ අපේ දේහේතයෙන ජලය ඉවත් එයම මෙන්න කාරණය නිසා ඩහයිඩටීමට ලක්කලත මේ දේබර අඩුණාවගේ පේන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළබඳ සැිමත්වවෙ නොන මේ වනිකට නිකුත් කලති නිර්දශයන් වලට අනුව දේහබර කිලෝග්‍රෑම් එකට ලබා දෙන්න පුලොන් උපරීම පොටීන් ප්‍රමාය ග්‍රෑම් දෙක් වෙනවා. ඊට වඩ ඩ ප්‍රමාණවලින් ලබාදීම කිසත්ම සදුසුවෙන නෑ. ඉතින් මෙම ස්පට් නිට්‍රශෂන් වට අදලවයිම මේ කියන්න මෙට මේ කාරන ම හිතුණු නිසා මම කියන කාරණ නෙමේ මේ වෙනකොටත් සෞඛ්‍ය මේ වශය පිගැනු ඒගින් විද්‍යාත්මක ව තවර නිර්දේශයන් ඉතින් ඒ නිසා ඒ අපි භාවිතා කරන්න කිසිදු අවස්ථාවකද බියීමට අවශ්‍ය වෙන නෑ ඉතින් මේ ප්‍රමාණ අපට භාවිතා කරන්න පුුවන්. දැන් ඔබ කල්පනා කරන්න ඕන ඉළංඟ කාරණය තමයි. අපට අවශ්‍ය වන ප්‍රෝටන් ප්‍රමාණය ගන්නය කර ගැනීමක් සිදු කළත් ඒ අපි ලබාගන්න ආහාරයට අදාලව අපි ලබාගන්න කොහොමද දැන් උදාහරණයක් විදිහට මම කිව්වාේ දේහර කිලෝග්‍රම් හැටක්ව නොනම් ඒ පුදගලයා සාමාන දගලයෙක්නම්. එඒයට ඒක දස මාටින්න් වැිරල්ලා තමන්ට අවශයන් පෝටන් ගාන ගණය කරන්න පුලන් එක පගම්. ල අටක වගේ ප්‍රමාණයාට ඕන වවා මේ පොටතින් ග්‍රම් හතලිස් අට ලබාගන්න කොහොද ප හාරයකින් උදාහරනයක් විදේ අපි ිකන් කෑල්ලින් ග්‍රම් සියක වගේ ප්‍රමාණයක් ගත්ත් මෙම චිකන්ග්‍රම් පොටන් ග්‍රම් සිය කන්තර්ගත වෙලා ය නහැ සට අසුවක වගේ ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියනෙ ජලය මෙට මේ කාරණය නිසා අපි ගණනය කර ගැනීමකි නතුරුවතම මේ භාවිතා කරන්න ඕනේ සාමානෙන් අපිට ග්‍රම් සීියක චිකන් කෑල්ලක් ගත් ග්‍රම් තිහකට අසන්න ප්‍රමාණයක් විසිපහක් වගේ ප්‍රමාණයක්තම පොටීන් ලබෙන්නේ ඉතින් මෙට මේ කාරණයක් තක. බගේ ප්‍රටන් අවශ්‍යතාව අනු ඔබට ගණනය කරගන්න පුළුවන් එතනදී ඔබ දෛනිකව ලබාගන්න අනෙක්කුත් ආහාරයන් පිළිබඳව සලකා බල සම්පූර්ණ දවස අවශ්‍යන පෝටන් ප්‍රමාණය ලැබෙන පරිදි ඔබගේ ආරවට්ටලු සකස් කරගන්නඕන තින් මෙම මේකාරණය නිසා තමයි ඔබ යම්කිසි ස්පෝට් එකක් කරන නම් මේ වගේ ඔබගේ දේහබර අඩුකරගනීම සඳහා යයා ඔබ මාංශපේෂි වර්ධනය කරගැනීම සඳහා විවිධ ආහාර රටා භාවිත කරනවාව අන අනිවර් පශෂ ීදියක උපදෙස් ලාගනීමට සිද්ධවෙන්නේ මුද මේ ගණේ කිරීම ඇත මස්තවලද සංගීර්. න්න පුළුවන් මොකද ඔබගේ දෛනිකව ලබා ගන්න ආහ රටාව සියල්ලම අ්‍යනය කරමින් තමයි. මේ ආර වටෝක් නිර්දේශ කිරම සිදුරන්නනේ මොකද ඇතැම් පුද්ගලයන් ප්‍රටීන මේ මාච ද්‍රව හර ගන්නන ඒයගේ විද ආහාර රටාවන් පිළිබඳව අධ්‍යනය කිරීමක් සිදුකරන්න ඕන. දැ සාමාන්‍යෙන් අප මස් මාළු බිතර වගේ දේවල් වලින් ප්‍රධනශෙන් ප්‍රටීන් ලබාගන්න මස් මාල්ලුවගේ දේල්ල මහර පෙර සඳහන්රපු ආකාරයට සියට අසුවවා හැත්තෑවක් වගේ ප්‍රමාණ ජලය අන්තර්ගත වෙලා තියෙනවා ඇති නේයටත ගණනය කරගෙන. මාල්ලුවගේදයක් කොචර ප්‍රමාණයක් ගන්න ඕනදක ලොබ ගණනයකරගන්න ඕනේ ඒවගේම ිත්තර වගේ දීකින් ලබාගන්නනක් බිත්තරේ එක සාමානය පොටන්ග්‍රම් හතකගේ ප්‍රමාණය අන්තර්ගත වෙලාතියනම් ඒවගේම ශාකමේ ්‍රගේ පමණක් කාහරට ගන්න පුද්ගලය ඉන්න නම් ඒයට මෙම මෙම ගණනය කරගන්න පුලුවන් සාමාන්‍ය කව්පි කඩල මුයට පරිප්පු වගේ දේවල්ලින් ක එක වගේ ප්‍රමාණයක් ගත්ත හම ඒක අතර්රගතුලතින පොටින්ග්‍රම් හක වගේ ප්‍රමාණයක් නමුත්ම විශේෂයම කියන්න ඕන රණයක් තමයි සාමාන්‍යෙන් ශාකම පෝටීන අපි කොි දිර සලකන්නේ හ එකට හේතු අප බලාපොත්තු ව සියලුම මේේශෂල් මනසිට මේ ශාකමෙන් රවවල අන්රගත වෙලා තියන්නේන ඉතින් මෙන්න මේ නිසා ශාකම මේ ප්‍රෝටීන් භාවිතතා කරන පුද්ගලන් සාකමය ප්‍රබුව කීපයක් එකක මිත්‍ර කරලා ලබා ගනීම තුර ඔොන්ට පුලුවන් වෙනවා මේ තමන්ගේ පෝටීන් අවශ්‍යාව සපුා ගැනීම සිදු කරන්න ඉතින් ඒ පිළිබඳ සැකිලිමත්තෙන් ඕනේ ඒෙත් කරන්නට බැරිනම් අනිවාර්ම පෝෂණ වීදි සමග සාකච්ඡා කරලා ඔබට පුළුවන් සප්ලිමට් එකක් ලබාගන්න ඉතින් පරෝටීන මයින සිඩ් දියට තියන මට සපලිමටතින ස්ලිට එකක්කෝ භවිතා කිරීමතන තමන්ට අවශ්‍ය වන පෝටීන් ප්‍රමාණය දේෙට ලබාදීම හැකියාවක් පවතිෙනවා ඒවගේ විශේෂ කියන්න ඕන කාර්ණයත්තමයි යම්කිසිෙන්ටෙක්ට අපි පුහුණුවීම් කටයතු කරදදි ඒ පුහුණ අවස්ථාවේදී සහ අවශ්‍ය ඉවන්ට එක තියන අවස්ථාවද අපි ආහර ලබා ගැනීම වෙනස් කරනවා එතනද අපි කාබ හයිඩඩෙට ලෝඩින්න්ගේ දේවල් සිදු කරලා තමන්ගේ ශක්තිය නිසි පරිදි පොත්තා ගැනීමටටුතු කරන්නේ කොහොමද කියන කාරණ පිළිබඳව එම පුදගිලයෝ දනුවවත්කිරීමක් සුදු කරන ඇති නෑ මේ කොඩා කාය තුළ ම ඒ හ ප ද ට ර ඔබට යමකි ැ ප ට ර ම ව ත ද ි තර ලා පොත්තු න ලබගනීම සබන්ද නත් කියල ද න ම පි ව ද කියන මන පුද්ගලගේ ජය ලබාගැනීම සම්බන්ධය නබදයන්දන්නවා. දේ බර තිහෙන් බෙදුවට පසේට පුළුවන් ජල ප්‍රමාණය ලබාගැනකට තවත් කරන්න පුළුවන් ගණනය කිරීමක් තමයි දේහි ලෝග්‍රම් එකට මි ට . කගේ ප්‍රමාණයක් අපේ ජලය සපයාදීමක් සිදු කරන්න ඕනේ එවිටත් අපට පුළුවමිටම ගනයකරගන්නේ කියැ කිිලෝග්‍රම් එකට මිලට ස්තුස් දෙන්නවන්නම් ඔබේ දහබරින්න එක වැඩිරල ගනය කරගන්න පුුවන් ීට අමතර තවත් රර්ණයක්ත්තම විශේෂයෙන්ම අපට මේ වගේ ඇත්ලීටස් ලට එකනන්නේ එක් සයිසිදු කරන ඒ වගේ ක්‍රීඩකයන්ට මේ ජලය ලබාදීමද මෙට මේ කාරණය අපට හිතන්න පුළුවන් දැ සාමා්‍ය අපි ලබාගන්න එනර්ජියක අපි දවකට අවශ්‍ය වන ශක්ති ප්‍රමාණයක්ක් ලාගණන මෙන්නම මේ ශක්තිය අපි කැලරිවල ගණය කරගන්න. කැලරි එකකට දෙන්න ඕන ජල ප්‍රමාණය මිලිලීර් එකයි කියලා හිතුවත්. අපි දවසකට කිලෝ කැලරු දෙදහක් ගන්න වනම්. අපට මිල්ලීටර් දෙදහකේ කැන ලීටර් දෙකක් ගන්න වෙන. මෙම මේආකාරයට ගණනය කිරීම වඩාත්ම යෝග වෙන ක්‍රීඩකයන් මොකද ඔවුන් සාමාන්‍ය පුද්කිලට වඩා වැඩි කැරු ප්‍රමාණ ආහාරයට එකුතු කර ගැනීමක් සිදු කරන නිසා හතන දී තමන්ගේ දේහෙතු ඇතිවන පරිවෘත්ති අප ්‍රීවගේ දේවල් පහසුුව නිවත් කරන්න නිප දෙදවන තාපය පහසුේ නිවත් කරන්න මෙ ේදවල් සිදකර පුල ති නිසාක් පුද්. වෙනස්ෙන ඊළඟට මම මේ ජල භාවිතා කන අවස්ථාවන් පිළිබඳව යම්මකිසි අවබෝධයක් ලබ එන්නම් ඔබ යම්කි වෙන්ටෙක්කට යන්නන්නම් ඉවට එක්කට පමක් නේ ඇත වචයම මේක භාවිතා කරන්න පුළන් යම්කි ව්‍යයාමයක් සදුරන පුදගලන්ට දැන් එදන ජවිතේ ද අපි වායායම් සිදු කරන අපේ නනිෝග පැවත් සඳ ඒවගගේම දෙහෙ රාඩු කරගන්න ඉතින් මේ සඳහා ඔබ ව්‍යයම් කන පුද්ගලෙක් නම් ඔබ ව්‍යයම් කිරීමට පැෑත් දෙක තුනකට කලෙන්ිල්ලීට පන්සියක ජල ප්‍රමාණයක් පණය කරන්න ඕේමලිට පන්ය ඒළට ඔබ ඉවට එක සිදු කරන අවස්ථාවවෙද ව්‍යයායම් සිදු කරන අවස්ථාවේදී ඔබට මල්ලිට දෙසය පනාාක ජලප්‍රමාණයක් පාවිචි කරන්න පුුවන් විනාඩි දහයත් විස්සත් අතර කාල පාන්තර වලද ඒ කියන ඔබ ප්‍රක්ටික අනස්ථාව ද නම් ඔබට පුළුවන් ඒ ප්‍රක්ටිස් කන එක නතර කල්ලවෙල්ලා විනාඩි දහයන් දාහයට එමනත විනාඩි විස්සේ මිසට ජලේපානය කරන්න ඒ සම්පූර්ණ කාල පරාසය තුළදී ඔබට ජැය මල්ලිට දෙසිය පණහක වගේ ප්‍රමාණයක් පනය කරන්න පුළුවන් ඉල්ඟට ඔබේ වෙන්ටි ූරන්ට පස්සේ පෑ භාගයක්ගගේ අට පස්ේ තමයි ඔබනවත ජලේපනය කිරම සිදු කරන්න ඕේ එතන ද මල්ලිට දෙසය හ වගේ ජලප්‍රමාණයක් ඔබ පානය කරන්න ඕනේ එවිට ඔබට ඔබගේ හයිඩරේෂ එක නිවැරදිව පවත්තා ගන්න පුළුවන් මේ ජලයෙන් නිකම්ම ජලයවිදියටට පවිච්චි කර කියලා අපේ දේට මේ පහසුවෙන් අවශෝෂණය කරන්නේ නැකින කාරයයක් මතකතියාගන්න ඕනේ සාමාන්‍යෙන් අපි ව්‍යයම් සිදු කරදි අපේෙහෙන් අය නිවත්ව වන සෝඩියම්මගේ දේල් කැසිම් වගේ දේවල් කොටැසම් වගේ දේවල් ඉවත්වයාම සිද් වවා ඉතින් මේ නිසා අපිම හයිඩ්‍රේශන් එකේදී මේ වගේ අයන බාදුන්මුත්ති තරයි නිවරදිාකාරයෙන් ජල අපේ දට අවශෝෂණය කරන්නේ ඒ සඳහා අපට අයන සහිත්‍ය ්‍රාවන පවිච්චි කරන්න පුුවන් එකට උදාහරනයක් දිට දොඩම් එකක් වන්න පුළුවන් ඒවගේම ැමිලියක් වෙන්න පුළුවන් එමනතමම් ජීවිනි වගේදයක් වන්න පුළුවන් එම ත්ත ලුණු ටික් එකතුක ලබාදාගන්න මක්ර දය එකක්න්න පුුව ත බ හෙ රේ ි ලබගන්න රින්ක් පචරන්නේ බහෝවිට වැඩ වශයෙන් බ හෙරේ පොටී ෝ ට අන්තර්ගත වන දවල් භාවිතා කිරීම නිසා ඔබට ගැටලු කාරි ත්යක් ඇතිවෙන්න පුුවන් ඒතින් සාමාන්‍යෙන් අපි ලෝ කැලරි අන්තර්ගත වන දේ‍යතම පාවිච්චි කරන්නේය එතන ද ඔට සාම ක් ක්. අවස්තාවන් පවතින ඔබගේ අවශ්‍යතාවය මත මේක වෙනස්වීම හැකාව පවතිනවා ඉති ඒ නිසායි එපිල් බඳු විශේෂ සැලකිල්ලක් දක්ණ කලත් කියනවා සාමානයේ නිකම්ම ජලේපානය කරනවා වෙනට අයනන්තරගතව තැබි ගඩියක් කරම්ඹ ගඩිය කෙමන්තම් ොඩම් ගඩියක් මිරි ගත්ත ඔබට ්‍රාවණයක් සකස්රගන එක පවිච්චිරන්න පුළන් තින්ඒවාගේ දක යොමුුණු ඔබට පුළලන් වෙනවා පහසීම ජලය ලබා දෙමින් හයිඩරේෂ එක පවත්තා ගැනීම සදු කරන්න ඉතින් මේ හ සම්බධ ඔබට ගැටඩු ඇ. ඉතින් පහල කමින් ක්ෂණ කර යොමු කරන්න පි නි ට ින් පො ස් තුල පි. කතාක්රන ඉති පොට් ස් ටල්ට සන්ඳන්න පුළුවන් ඔබට සාමානය අප ටේන් නාලිකා වෙනම් පලස්ටි එකක් තින ොට එකට සබන්දන්න පුළුවන් එමනත්තම් පොට්කාස් රහ වගේ ස්පොටිපයි ඇ්ිකාරත් ඒවගේ Googleොස් හරත් ඔබට සබඳන්න පුළුවන් මට හමතරව අප ෆස්ක් පට සහ ඉන්ස්්‍රgramම්ිටුව ඒ වගේම ටික්ටෝ එක හරහත් සබන්ධීම හැකාව පොතින ඉතින් හමකාරකම සම්බඳධමෙන් ඔබට පුළලමන ඔබගේ දැනමුවවර්ධනය කරගන්න ඉතින් මොම හිතනවා ක් සයි පො ෝම පත් ගනීම සහ . ඇතු කරන්නවන කහොමද කියන කාරණය පෙළිබඳව යකිේ ඔබෝධයක් ලබාගන්නයට ඇති කියලා එතින් විද ක්‍රීඩා සහ සභාගෙන පුද්ගලයාන්ට විශේෂ අවධනය යොමු කරම නොන්ගේ හරව්ර සකස්කරගැනීම වගේ ඒ අදාල ක්‍රඩාවට පහුණ කිරීමක් සිදුකරන්න ඕන නිසා ඔබගේ පෝෂන වේදය සමග සම්බන්ධවෙලාඒ පිළබ උපද ලබාගනම ඒ අන කට තු කිරීම තුල නොට පුළුවන් වෙන ඔබගේ ක්සයිස් ෝම පවත් ගනම යග්‍රනත් කරගන්න ඉතින් කරනු භාවිතා කිරීමතුර ඔබට යම්කිසිදයක් සුදුකරන්න පුුව ට. ම එක්කොට සවඇති දිවයක් ප්‍රාත්ථන කැන්නවා ඔබත් රාරුමනිසා පීඩා විදිි කෙනෙක් එකඒක දේවල් අත් අද බැලුවට සාර්ථකුණ නැත. බෝරින් ඩයිට්ලෑන් කරලා එපා වෙලාද. එහෙනම් ලංකාවේ අංකඒේ නිියවට්‍රෙන්න් ෝ ඔන්ලයින් වේට මනෙජමෙන්න්් ලික් එකකට අත්දම ජොයින්නවෙන්න. දිවෙයිනේ ජනප්‍රේතම දක්ෂ පලපුරුතු වෛදි සභාවිල්ලියාපදිංචි පෝෂණවෙදදි හිරුසංජාරග මතා තමයි මේ සාෑයනේ හයවන්. නප්‍රී ෝහල්වලට පමක්ෂීමාවතිබූ නියට්‍රීන් පෝසායිනයට දැන් ඔබ ලෝකී කොහේසිකයක්ත් ඔබට සම්බන්ධවෙන්න පුළුවන් පළමු සතිය සිටම ප්‍රතිඵල අත්කරගන්න අදම ලියාපතිංචවන්න බිඳුවයි හදදාස් හැසිියයයි පණහායි හයසේවිස, ඔබේ නම සටාන් කර වස් කටිපනිුඩයක් යොම් කරන්න වැඩි විසිතර සඳහා බිඳුවයි හතයි එකයි අටයි හයසිවිස්සයි, හයසීවිස්ස අංකය අමතන්න.